සැමද නැගිට කියන සරුව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට මහිමේ වේවා. සිට මහිමේ වේවා. ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ පරිශුද්ධ ලේබලින් සිතගත මනස මුළු සර්වාංගය අපි සෝදලා පවිත්‍ර කරගෙන ඔබ වහන්සේගේ ලියයට සැඟවෙන අතර පළමුනි ස්වර්ගයේ පොළවේද ගුණේද වහන්සේගේ සභාවට විරුද්ධව සිටින සෑම අන්ධකාර යක්ෂ අශුද්ධ ආත්ම යේසුස්ගේ නාමයෙන් බඳිනවා. යන්නේ ජෙරුසලමේ පියවරු කළ සිල් අපරාධයතු කම්වලට කමාවේ ජෙරුසලමට සමාධාන දුන මෑනව මුළු ලෝක සභාව ඔබ වහන්සේට විරුද්ධව කළ පාවුලට කමාවේ සභාවට සමාධාන දුන මෑනව දැන ඔබ වහන්සේගේ බලවන්ත හස්සේට මේ මෙහෙ බාරකන අතර මෙතනද මුළු ලෝකයේද දේව දාස දාසීන්ව ඔබගේ බලයෙන් අවුලල පාවිච්චි කළ මෑනව යේසුස්ගේ නාමයෙන් ආමෙන්. හොඳයි ඔබ වාඩි වෙන්න. දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙතන ඉන්න සහෝදරයෙක් ඉන්නවා. ඔබගේ සිත නිතර පෙළඹෙනවා ඔබගේ ජීවිතය නැති කරගන්න. ඔබට ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැහැ. ඔබට දිවි නහගන්න හිතෙනවා. ඒක යක්ෂයා කරන දෙයක්. දෙවියන් වහන්සේ කවදාවත් ඔබ විනාශ වෙන්න දෙන්නේ නැති නිසා අද දවසේ මෙතන ගෙනත් තියෙන්නේ. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ සියලු ප්‍රශ්න විසඳලා සැනසille සමාදානයේ සතුට දෙන්න උන්වහන්සේට පුළුවන්. අපි ඒක ලක්ෂ වාරයක් අධ්‍යක්ෂක තිබෙනවා. සද්දිවි නහගන්න පෙළඹීමක් තිබෙන කෙනා ඔබ කැමති නම් නැගිටලා ඉස්සරහට එන්න ඔබ නිදහස් වෙන්න යාඥා කරන්න. වගේම මේ දකුණු අතේ නහරවල ස්නායුවල ඇතුළෙන් කැක්කුමක් එන කෙනෙක් ඉන්නවා. මෙහෙම ඇතුළෙන් කටුවලෙන් ස්නායුවලෙන් වේදනාවක් දැනෙන කෙනෙක්. ඒ වගේම හෘද වස්තුවේ සියුම් වේදනාවක් ඉඳලා හිටලා එන කෙනෙක් ඉන්නවා. හුස්ම ගන්න අපහසුතාවයක් එක්ක හෘද වස්තුවේ වේදනාවක් එන කෙනෙක් කැක්කුමක් එන කෙනෙක් ඉන්නවා. ඔබ යාඥා කරන්න කැමති අය ඔබ ගැන මම දැන් කිව්වනම් නැගිටලා ඉස්සරහට එන්න. බල බල ඉන්න එපා. ඔබ මෙතන ඉන්නවා. මගේ දෙවියන් වහන්සේ මට කතා කරනකොට මම උන්වහන්සේ ගහන හොඳට දන්නවා. ඒ අමාරු තියෙන අය නැගිටලා આવොත් යාඥා කරන්නම්. මම හිතන්නේ ඔබ આવොත් දෙවියන් වහන්සේ ඔබට අත ගහන්න යනවා. අතිශුද්ධ දෙවි ප්‍රාණනේ ඔබ වහන්සේගේ වචනේ පරිදි ඔබ වහන්සේ කතා කළ නිසා ස්තුති කරන අතර මේ කැක්කොම මේ වේදනාව හෘද වස්තුවෙන් පහ වෙලා යේසුස්ගේ නාමෙන් නිදහස් වෙසුවේ නරකනෝ ස්වාමිනි ඔබ වහන්සේගේ හස්තේ තබලා ඔබ වහන්සේගේ දාසයගේ ඇට මිදුළු ලේ මස් නාර ස්නායින් සයිල නිදහස් වෙසුවේ නරකන අතර සූපත් කළ මෑනුව ප්‍රියන්නේ ඔබ වහන්සේගේ අනුහසින් මේ සහෝදරගේ ජීවිතයේ සම්පූර්ණ ඔබ වහන්සේගේ සුරතට කැප කරනෝ. යක්ෂගේ බලකොට බිඳ විනාශ කර අශුද්ධාත්ම බලවේග විනාශ කර ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් ඔබගේ ජීවිතේ ශක්තිමත් කර ආලෝකමත් කළ මැනව යේසුස්ගේ නාමයෙන් ආමෙන්. හොඳයි. වරින් වර හෘද වස්තුවේ ආබාධයක් කැක්කුමක් ඇති වෙන තව සහෝදරයෙක් ඉන්නවා. ඔබත් එන්න. කාලය නාස්ති කරන්න නැතුව ආවොත් හොඳයි. වරින් වර සිවුම් කැක්කුමක් හෘද වස්තු වෙන සහෝදරයත් එන්න. සුදු ප්‍රියන්නේ ඔබ වහන්සේගේ වචනේ පරිද ඔබ වහන්සේ තාසුව කරන තැනන් වහන්සේ මම ඒ කිව්වා. මම යේසුස් වහන්සේගේ නාමෙන් අණ කරනවා මේ කැක්කුම දුරු වෙලා මුළුමනින් නිදහස් වෙන්න. ආමෙන්. හොඳයි. සහෝදර ගාමිනියන් සුද්ධාත්මෙන් වහන්සේ සැනසුම් කරු. ස්වාමිනී ඔබ වහන්සේගේ සැනසෙල්ල ඔබ ඔහුට දාන කළ මැනව ඔහුගේ වේදනාව තුවාලයක් මෙන් තිබෙන යේසුස් වහන්සේගේ නාමෙන් උගුල්ලලා දාන අතර ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් සිතට සමාදානය සහ උතුරන ප්‍රීතිය සතුට සැනසිල්ල දාන කළ මැනව යේසුස්ගේ නාමෙන් ආමෙන්. හොඳයි. දෙවියන් වහන්සේට මහිමේ වේවා. මගේ සිනේවන්ත මිත්‍රය අද බොහෝ කිතුනුවන් යාඥා කළාට ඔවුන්ට උත්තර නැහැ.
දේව වචනේ කියනවා නුඹ මට යාඥා කරපන්න මම එත නුඹට උත්තර දෙන්නෙමි. ගීතාවලිය 19:15 කියනවා දුකේදී නුඹ මට කන්න ලව් කරපන්න මම නුඹ මුදා ගෞරවයට පමුණවන්නෙමි කියලා. ඉතින් මේ පුරොන්දු තේලා තියෙන දෙවියන් වහන්සේ දේව වචනේ කියනවා ආස පොළව දෙකම පහ වුණත් උන්වහන්සේගේ වචනේ පහ වෙන්නේ නැහැ කියලා. ඉවාගේ මොන්වහන්සේගේ වචනේ 55:11 කියනවා වැස්ස බහැලා පොළව තෙමිලා පැල හටගෙන පළ දරනවා වාගේ උන්වහන්සේ කිව්ව වචනය උන්වහන්සේ වෙතට හිස් වැහැරිලා ඉන්නේ නැහැ කියලා උන්වහන්සේ කිව්ව දේ ඉෂ්ට කරන්නේ නැතුව මෙපමණ ඊට වඩා තව පුරොන්දු රාශියක් දීලා තිබෙනවා. තට්ටු කරපල්ලා දොර අනු ලැබේ. ඉල්ලා පල්ලා දෙනු ලැබේ. සුවා පල්ලා සම්භවේ. මේ ආකාරයෙන් නොයෙක් අන්දමේ පුරොන්දු දී තිබෙනවා දේව දරුවන්. මේ පුරොන්දු මැද්දේ ඇයි ඔබගේ යාඥාවට උත්තර නැත්තේ? දෙවියන් වහන්සේගේ වැරද්දක් නෙවෙයි. ඒසුස් වහන්සේගේ වැරද්දකුත් නෙවෙයි සුද්ධාත්මන් වහන්සේගේ වැරද්දකුත් නෙවෙයි. උන්වහන්සේ වැරදි කරන්නේ නැහනේ. તો කොහෙද වැරදි දලා තියෙන්නේ? දැන් මං මීට කලින් මේ පණිවිඩ දේශනා කළා තියෙන නමුත් අද අලුත් අය බොහෝ දෙනෙක් ඉන්න නිසා ඔබ පෙරල ගන්න දෙවෙනි රාජාවලිය 20 පරිච්ඡේදේ මා පද ස්වල්පයක් කියවන්න යනවා. දෙවෙනි රාජාවලිය 20 පරිච්ඡේදේ ඒ කාලයේදී හිස්කියා රෝගීව මරණාසන්න විය. ආමොස්ගේ පුත්‍ර යසායා අනාගත වතුරු ඔහු ළඟට ඇවිත් නුඹේ ගෙදර කාරණා බේරා තබා පන්න මක් නිසාද නුඹ මැරෙන්නේය ජීවත් නොවන්නේ යැයි කියා ස්වාමින් වහන්සේ කියන සේකයි ඔහුට කිව්වේය. එවිට ඔහු තමාගේ මූණ බිත්තිය දෙසට හරවාගෙන ස්වාමින් වහන්සේට යාඥා කරමින් අහෝ ස්වාමින් වහන්ස මා සැබෑ කමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියේ හැසිර ඔබගේ ඇස් හමුවේ හරව තිබුණු දේ කළ බව සිහි කළ මැනවයි කියා අතිසයෙන් ඇඬුවේය. එසා මැද මිදුල දක්වා යන්ට පළමුුවෙන් ස්වාමින් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ කියනුවේ නුඹ හැරී ගොස් මාගේ සේවකයාගේ අධිපතියා වූ හිස්කියාට මෙසේ කියාපාන. නුඹේ පියා වන දාවිද්ගේ දෙවි ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම නුඹේ යාඥාව ඇසීමි. නුඹේ කඳුළු දුටිමි. බලව මම නුඹ සුවපත් කරන්නෙමි. තුන්ගනි දින නුඹ ස්වාමින් වහන්සේගේ ගෘහයට යන්නේය. නුඹේ වයසට 15 අවුරුද්දක් එකතු කරන්නේමි. මම අසූරි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගලවා මා නිසාත් මාගේ මෙහෙකරු දාවිත් නිසාත් මේ නුවර වැකගන්න මේ කියා කියාපන්නයි කිව්වේය. එවිට ඒසා අත්තික්කා ගැටියක් ගෙනෙල්ලාය කියා ඔහු ගෙනවොත් ඒ ගෙඩිය පිට තැබුවෝය. එවිට ඔහුට සුවබිය. එසකයාරි යසායට කතාකොට ස්වාමින් වහන්සේ මා සුව කරන බවටත් තුන්ගෙනිදා මා ස්වාමින් වහන්සේගේ ගෘහයට යන බවටත් ලකුණ කිමෙක්ද කිමෙක්ද ඇසුවේය. ඉසා කතාකොට ස්වාමින් වහන්සේ කී දේ කන්නකොට කරන බවට ස්වාමින් වහන්සේ නුඹට ලැබෙන ලකුණ උන්වහන්සේගෙන් ලැබෙන ලකුණ මේය. එනම් ඡායාව අංශක දස්සයක් ඉස්සරහට යන්නටද නැතොත් පස්සට යන්නට දැයි ඇසීය. එසකයාද ඡායාව අංශක දස්සයක් බසින එක සුළු දෙයක්ය. එසේ නොව ඡායාව අංශක දස්සයක් පස්සට හැරී ඒවායි කීවේ. එවිට අනාගත වතුරු යසායා ස්වාමින් වහන්සේට යාඥා කළේ උන්වහන්සේ ආස්ගේ හූරා මණ්ඩලයට සිට ඡායාව අංශක ඡායාව බැසගේ තැනින් අංශක දස්සයක් පස්සට පැමිණේ උසේක. දැන් මේ හිස්කියා කියන රජතුමා ඔහුට තිබුණා කකුලේ ගෙඩියක්. ඒක හුඟක් භයංකාර විදියට වැඩි වෙලා
අමාරු වෙලා රෝගාතුර වෙලා සමහර විට පිළිකාවක් වාගේ වෙන්න ඇති. දවුට කතා දෙවියන් වහන්සේගේ හඬ අසන්නටවත් පුළුවන් කමක් නැති තරමටම ඔහුට වේදනාව වැඩි. මේ වේදනාව දරා ගන්න බැරිව ඉන්න වෙලාවේ දෙවියන් වහන්සේ යෙසායා අනාගත වතුරට කියනවා කියන්න කියලා හෙසකයාට ඔහුගේ අන්තිම කැමැති පත්‍ර ලියන්න සැබවින්ම ඔබ මැරෙනවා කියලා. දෙවියන් වහන්සේගේ දාසයා අනාගත වතුර ලවා ගිහින් කියනවා සැබවින්ම නුඹ මැරෙනවා, නුඹගේ ගෙදර කාරණා ඒවා ඉවර කරන්න. එනත් වචනකින් කියන්නේ අන්තිම කැමැති පත්‍රේ ලියන්න. ගෙදර කාරණා බේරා තබා පන්න කියන්නේ ඒකයි. දැන් උඹ මැරෙන්න යන්නේ, උඹගේ ගෙදර කාරණාවල් ඔක්කොම බේරලා මැරෙන්න ලෑස්ති යන් කියලා තමයි කියන්නේ. දැන් මේ වෙලාවේ මට එහෙම කිව්වනම් මම දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා මම යනවා ස්වර්ගයට. මොකද ඒ අපේ එකම බලාපොරොත්තු අවසානයේ ස්වර්ගයට යන එක. දෙවියන් වහන්සේ අඬ ගන්නවා නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? දෙවියන් වහන්සේට උමනා නිසා අපි උන්වහන්සේ ළඟට ගන්න අඬ ගන්න. රෝගේ සුව කරන්න පුළුවන්, උන්වහන්සේ සුව නොකර කියනවා උඹ සැබවින්ම මැරෙනවා, මැරෙන්නේ රෝගය නිසා. එතකොට එයා අඬලා කියනවා දෙවියන් වහන්සේට, බිත්තිය පැත්තට හැරිලා අඬලා යාඥා කරනවා, ඔබ අහෝ ස්වාමින් වහන්ස, මා සැබෑ කමිනුත් සම්පූර්ණ සිතගෙනුත් ඔබ ඉදිරියේ හැසිරුණා. බම් වෙනත් අතරකින් කියනවා මම බුරුකාරයෙක් නෙවෙයි, මම වංචාකාරයෙක් නෙවෙයි, මං කාපටියෙක් නෙවෙයි, මං දුර්ජනයෙක් නෙවෙයි, මම ඔබ වහන්සේගේ ඇස් ඉදිරියේ පිරිසිදු ජීවිතයක් ගත කරන සැබෑ අවංක දේව දරුවෙක් කියන එක තමයි ඔහු කියන්නේ. ඔබ වහන්සේගේ ඇස් ඉදිරියේ සැබෑ කමෙන් හැසිරුණා. සත්‍ය ජීවිතයක් මට ඔබ වහන්සේ ඉදිරියේ තිබුණේ. ඒ වගේම කියනවා සම්පූර්ණ සිතකින් ඔබ වහන්සේ ඉදිරියේ හැසිරුණේ සම්පූර්ණ සිතකින්. බාගට සැකසහිතව සමහරු හිතනවානේ ඇත්තටම දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද? ඉන්නවා නම් ඇයි දෙයියනේ මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි මේ අපරාධ පේන්නේ නැද්ද? මේ අසාධාරණකම් පේන්නේ නැද්ද? මේ දුෂ්ටකම් පේන්නේ නැද්ද? අපරාධකාරව කුඩු මුදලාලිලා වැජඹෙනවා, අපි දුක් විඳිනවා, අපේ සල්ලි ගසා කාලා අපේ රට දුප්පත් කළා, මේවා දෙවියන් වහන්සේට ඉන්නවා නම් පේන්නේ නැද්ද කියලා මෙහෙම ඔව් ඒ වගේ ප්‍රශ්න කරේ නැහැ. කිසිම සැකයක් නැතුව, කිසිම අමානයක් නැතුව සම්පූර්ණ සිතින් ඔව් දෙවියන් වහන්සේ විශ්වාස කළා. දැන් විශ්වාස කරමින් ඒ විදිහට හැසිරුණා. ඊළඟට කියනවා ඔබ වහන්සේගේ ඇස් ඉදිරියේ හරිව තිබෙන දේ කළා. දෙවියන් වහන්සේගේ ඉදිරිපිට ඔහුට කියන්න පුළුවන් මම ඔබ වහන්සේගේ ඇස් ඉස්සරහා වැරදි කරලා නැහැ, පව් කරලා නැහැ, අපරාධ කරලා නැහැ, අසාධාරණකම් කරලා නැහැ, අයුතුකම් කරලා නැහැ, දුෂ්ටකම් කරලා නැහැ, කුහකකම් කරලා නැහැ. ඔබ වහන්සේගේ ඇස් ඉස්සරහා ඔබ වහන්සේ පිළිගන්න පුළුවන් හරි ජීවිතයක් මට තිබුණා. ඊළඟට කියනවා ඒක සිහි කරන්න. 18 වෙනි පරිච්ඡේදයේ කියනවා ඔව් දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැද්දා. දෙවියන් වහන්සේ මොන අංශකින්වත් දෙවියන් වහන්සේට විරුද්ධව වැරදි කළේ නැහැ, පව් කළේ නැහැ. නිර්මල දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ ජීවිතයක් ගත කරපු මිනිසෙක්. මේවා සිහි කරන්න කියනවා. දෙවියන් වහන්සේ මිනිසයාගේ සිත බලලා විපාක දෙන්නේ. උන්වහන්සේට කියන්නේ මට ආවිස වැඩි කරන්න, මාව මට මැරෙන්න දෙන්න එපා කියලා කියන්නේ. මේ මං කරපු දේවල් ඔබ වහන්සේගේ ඇස් ඉදිරියේ හරි තේමෙන් කළා, දේ කළා, සැබෑකමෙන් හැසිරුණා, සම්පූර්ණ සිතින් ඔබ වහන්සේ තුළ ජීවත් වුණා. මේවා සිහි කරන්න කියනකොට දෙවියන් වහන්සේ තීන්දුව වෙනස් කරනවා. ඕකේන හොඳයි, දැන්
ආයේ කියනවා මිදුලටවත් ගියේ නැහැ අනාගත වතුරේසා හැරිලා ගිහිල්ලා කියන්න මම ආවිස අවුරුදු 15ක් වැඩි කරනවා රෝගේ සුව කරනවා ඒ වගේම ජාග්‍රහණය දෙනවා ආවිත් වෙනුවෙන් මේ දේශේ ලබා දෙනවා ඔක්කොම පුරුන්දු දෙයිලා කියනවා ඊට පස්සේ ඔහු අහනවා මාව සුව කරනවට දෙවියන් වහන්සේ මට දෙන්න ලකුණ මොකක්ද එතකොට ඒසා අනාගත වතුරු අහනවා සූර්යා ඔව් අහන්නේ ලෝක ගෝලය අනිත් පැත්තට ආරවන්න විනාඩි 10ක් සූර්යා ඉස්සරහට යවන්නද විනාඩි 10ක් පස්සට යවන්නද ඔකනේ ඉස්සරහට අනේක ස්වභාවික වෙන දෙයක් ආපහු යවන්න ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔහුට ලකුණක් හැටියට ලෝක ගෝලය අනිත් පැත්ත කරකවනවා විනාඩි 40ක් අංශක දශකයක් කියන්නේ විනාඩි 40ක් ලෝක ගෝලය අනිත් පැත්තට කරකවලා ලකුණක් දෙනවා සුව කරනවා කියලා හැබැයි ඔහුගේ තුවාලය කකුල තියෙන සුව කරන්නේ අත්තික්ක කැටියක් තියලා බෙහෙත් තියලා සමහරක් අය අපහාස කරනවා බෙහෙත් ගන්න කිතුනුවන්ට බෙහෙත් ගන්න එක පාපයක් නෙවෙයි මුළු ලංකාවේ හතර දිග භාගයේ තියෙන්නේ බෙහෙත් පැල ඖෂධ පැල දෙවියන් වහන්සේ මවල තියෙන මේවා මිනිස්යන්ට අත්‍යවශ්‍ය නිසා බෙහෙත් වර්ග ඉතින් අපේ අයවට මූත්‍ර කරලා පයින් ගහලා ඉංග්‍රීස් මේ ටැබ්ලට් ගත්තර දෙවියන් වහන්සේ මෙතන කියන අත්තික්ක කැටියක් අරගෙන තුවාලෙට තියලා තුවාලෙ සුව කරන්නේ නිකන් උන්වහන්සේට පුළුවන් නිකන් සුව කරන්න එහෙම නෙයි කලේ නැහැ බෙහෙත් පාවිච්චි කළා කකුල සුව කරන්න ලෝක ගෝලයේ අනිත් පැත්තට කරකවා විනාඩි 40ක් ලකුණක් හැටියට සුව කරලා ආවිස වැඩි දුන්නා මගේ සෙනෙහවන්ත මිත්‍රය ඔබ උදේ දවස පටන් ගත්තාම අපි ජීවිතයේ දවස ගන්න යුද්ධයක් අපිට තිබෙන්නේ කිතුනුවාට ආත්මික යුද්ධයක් තිබෙනවා ලෝකේ ඉන්න අන්ධකාර බලධාරීන් දෙවියන් වහන්සේගේ රාජධානීට විරුද්ධ අශුද්ධ ආත්ම නැගිටලා නොයෙක් ආකාර විකෘති ක්‍රියාවන් වල යෙදෙනවා දුරාපි මිනිස්සු කෑ ගහනකොට කෝප වෙලා දඟලනකොට වේරු වැටිලා අපි මානුෂ්‍යත් එක්ක එකට එක තනග කරන්න බැන ගන්න ගහ ගන්න දබරයට ගියොත් අපිට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නැති නිසා දෙවියන් වහන්සේගේ දැනගැන්ම නැති නිසා නුවණ නැති නිසා දේව මඟ පෙන්වීම නැති නිසා අපි මෝඩ වැඩේ කරන්නේ කෝපා විශ්වලා කෙනෙක් දඟලනකොට එයා නෙවෙයි ඒක කරන්නේ ව්‍යාජ අසුද්ධ ආත්ම නොයෙක් ආකාරවලින් අනිත් අයව කෝප කරවනවා අපිව වියවුල් කරන්න මුත අපි දෙවියන් වහන්සේගේ දිරිය ඇස් හැම වෙලේ හරුව තිබෙන දේ කරනවා නම් අපි කේන්ති ගන්න ඕනේ නැහැ අපිට වැරදි පටවනවා බොරු චෝදනා කරනවා සාප කරනවා බැන වදිනවා අපි නිදොස් නම් දෙවියන් වහන්සේගේ දිරිය පිට අපි දුක හිතන්න ඕනත් නැහැ අපි කලකිරෙන්න ඕනත් නැහැ අපිට එපා වෙන්න ඕනත් නැහැ අපි දිවිනා ගන්න ඕනෙත් නැහැ මොකද සුද්ධාත්මයන් වහන්සේ අපිට ශක්තිය සැනසිල්ල ඒ හැම වෙලාවකම උපදේශ හොඳම උපදේශකයන් වහන්සේ හොඳම ලෝකේ ඉන්න සැනසුම ලබා දෙන්න පුළුවන් තනන් වහන්සේ උන්වහන්සේ සැනසිල්ල ලබා දෙනවා උපදෙස් දෙනවා මඟ පෙන්වනවා ප්‍රඥාව දෙනවා නුවණ දෙනවා ඒ අවස්ථාවන්ට මූණ දෙන්න බලය දෙනවා මං අවුරුදු 53ක් මගේ සේවයේ මේක අත්දැකලා තිබෙනවා කඩු උස්සගෙන මාව කපන්න ආපු මිනිස්සු නතර වෙලා දන ගහලා දෙවියන් වහන්සේ පිළිආරම් තියෙනවා පිස්තෝලයක් අරගෙන මගේ ඉදිරියට වෙඩි තියන්න ආපු හමුදාව කෙනෙක් පිස්තෝලේ බීසි කරලා අදගෙන වැටිලා සමාව අරන් තිබෙනවා මොකද කලබල වෙන්න ඕනේ නැහැ අපි නිදොස් නම් අපි දෙවියන් වහන්සේගේ ඇස්සිතරේ හාරුව තිබෙන දේ කරනව නම් උන්වහන්සේගේ ආඥාව පිළිපදමින් හෘදෙන් බුද්ධෙන් ශක්තියෙන් ආත්මෙන් උන්වහන්සේට ප්‍රේම කරමින් අපිට වගේ අපාසල් වැසයට ප්‍රේම කරනව නම් උන්වහන්සේගේ දිරේ සම්පූර්ණ සිතින් හැසිරෙනව නම් සැබෑකම ජීවත් වෙනව නම් අපේ සියලු අභිරහස් දකින දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉඳගෙන අපිට ජය දෙයි දවස්පතා වෙන දේවලට කෑ ගැහුවට බැන වැදුනට අපහාස කරාට නින්දා කරාට චෝදනා කළාට අපි කැළඹෙන්නේ නැහැ අපේ ලුකුම හතුරා යකා නෙවෙයි අපේ මමත්වය තමකම
මට රියදුනා මට එපා වුණා මට කලකිරුණා මට බැන්නා මට අපහාස කරා මට නිඳා කරා මේව නැ අපි තමකමට මැරුණොත් අපි මලමිනියක් වෙන්න ඕන අපේ මමත්වයට අපි තමකමට මලමිනියකට මොනවා කළත් දැනෙන්නේ නැ ඒ වගේ අපි මමත්වයට මැරුණොත් මලමිනියක් වගේ වුණොත් අපිට දෙවියන් වහන්සේගේ තේජානුභාවයෙන් දෙවියන් වහන්සේගේ ඇස්සෙතිරේ නිරතුරුව හෙස කැමෙන් හරි දෙය කළා ජාග්‍රහණය ලබන්න පුළුවන් ඔහුගේ ආමස වැඩි වුණා උන්වහන්සේට ආශිර්වාද කළා ශක්තිමත් කළා නැගිටියා රෝගේ සුව කළා මේ අද මිනිස්සු හිතන්නේ පැනඩෝල් පෙත්තක් ගන්න එක පාපයක් කියලා දෙවියන් වහන්සේම බෙහෙත් පාවිච්චි කළා ලෙඩෙක් සුව කරා නම් ඕන තරම් කරලා ඇති ඒ වගේ බෙහෙත් ගන්න එක නෙවෙයි පාපේ ඊට වඩා පාපේ තුල ඉඳගෙන ශුද්ධාත්මයන් වහන්සේ දුක් කරන එකට තරම් භයංකාර පාපයක් නැහැ ශුද්ධාත්මයන් වහන්සේ විරුද්ධව පව් කළොත් සමාව නැහැ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළොත් සමාව තිබෙනවා ඒ ස්වාමීන් විරුද්ධව පව් කළොත් සමාව තිනවා ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව පව් කළොත් සමාව නැහැ නිසා දෙවියන් වහන්සේ උතුම් වහන්සේගේ ඇස් ඉදිරියේ හරිවතම දෙය කරන්න සම්පූර්ණ සිතෙන් හැසිරෙන්න ආඥාව පිළිපදින්න දෙවියන් වහන්සේගේ ඇස් හැමෙයි අතිශයෙන් ජාග්‍රහණයක් ලැබෙන පිණිස උන්වහන්සේ ඔබට කරුණාව ලබා දෙනසේක්වා පස්සෙන් දෙක මගේ පෙන්වන්න මෙතනින්ද මෙරාත්‍රියේදී අපි හැම දෙනාම උන්වහන්සේගේ වචනයට හම් කන් දුන්නා අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට හැරිලා අපේ කාරණා හරි ගස්මාගෙන යේසුස් මහන්සේගේ ලෙවලින් පවිත්‍ර වෙලා උන්වහන්සේ ඉදිරියේ හැම දෙනාම ඔබේ දැස් පසාගෙන සිටින අතර කියන්නේ යේසුණිය ඔබ වහන්සේගේ ලෙවලින් මාව පවිත්‍ර කරලා ඔබ වහන්සේගේ කරුණාව දෙන්න හෙසකියා රජතුමාට මෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ මාර්ගේ ගමන් කරන්නට ඔබ වහන්සේගේ අසමෝය හරිව තිබුණ දේ කරන්නට බැරි වුණ අවස්ථාවන් ස්වාමිනී මා ඉදිරියේ තිබෙනවා ඒ ගැන මට අනුකම්පා කරන්න කියලා ඔබේ හදවත දොස් පවරනවා නම් උන්වහන්සේ ඉදිරියේ සිටමින් පසුතැවිලි වෙන්න යේසුස් මහන්සිය මිනිස්සෙක් හැටියට මේ ලෝකෙට ආවේ අපි සියල්ලන් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ කුරුසේ මත පූජා කළේ අපව පාපේ නිදහස් කරන පිණිසයි රෝගෙන් සුව කරන පිණිසයි අන්ධකාරයෙන් මුදා ගන්න පිණිසයි උන්වහන්සේගේ සදාකාල ආශිර්වාදය අපට ලබා දෙන පිණිසයි යේසුස් මහන්සිය අප වෙනුවෙන් උන්වහන්සේගේ ශරීරයෙන් ලේ වගුරවනු ලැබුවා උන්වහන්සේ නිඳා විඳ අපහාස විඳ අපව මුදා ගන්නටයි යේසුස් මහන්සිය සියලු දේවල් දරාගෙන කුරුසේ උන්වහන්සේගේ ජීවිතේ පූජා කළේ අද දවසේ අපි මූණ දෙන සියලු දේවල් වලින් අපව ගලව ගන්න පිණිසයි මේ රාත්‍රියේදී ඔබ මූණ දෙන සියලු කාරණා වලින් ඔබව නිදහස් කරන පිණිස යේසුස් මහන්සිය උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා යේසුස් මහන්සිය වේදනාවන් දරාගෙන කුරුසේ මත උන්වහන්සේගේ ජීවිතේ පූජා කරද්දී අපි සෑම දෙනාගේ වේදනාව උන්වහන්සේ දරාගත්තේ අපි සෑම දෙනාගේ පාපය ශාපය උන්වහන්සේ දරාගත්තේ සුළුවේ අප සියල්ලන්ව සියලු රෝගවලින් සුව කරන පිණසයි උන්වහන්සේගේ ලේ වගුරවනු ලැබුවේ එම නිසා ප්‍රියසනේ වන්තේ ඔබේ දැස් පසාගෙන සිටමින් කියන යෙසුනි ඔබ වහන්සේගේ ලේවලින් මාව පවිත්‍ර කරන්න ස්වාමිනි ඔබ වහන්සේ මා වෙනුවෙන් මේ වේදනාව දරාගත්තා ස්වාමිනි මගේ රෝගයෙන් මාව සුව කරන පිණිස ඔබ වහන්සේ ඒ වේදනාව දරාගත්තා මගේ නිින්දාවෙන් ස්වාමිනි මට සහනය සැනසීම දීලා මං මූණ දෙන සියලු කාරණා වලින් මාව නිදහස් කරන පිණිස ඔබ වහන්සේගේ ලේ වගුරුමුණු ලැබුවා ඔබ වහන්සේගේ ජීවිතේ පූජා කළා යේසුනි ඔබ වහන්සේගේ ලේ වලින් මාව පවිත්‍ර කරන්න කියලා මුළු හදවතින් ඔබ වහන්සේගෙන් ඉල්ලන්ට යේසුස් මහන්සිය කුරුසේ මැරිලා දවස් තුනකින් මළුන්ගේ නැගිටලා දැන් ජීවමානව අප මැදේ සිටිනවා උන්වහන්සේ බලාගෙන සිටිනවා තමන්ගේ සිත තමන්ගේ හදවත උන්වහන්සේට විවෘත කරන්න අවශ්‍යයන්ට පිහිට වෙන පිණිස එමර්සා වේසිත උන්වහන්සේට විවෘත කරලා කියන්නේ යේසුණිය ඔබ වහන්සේගේ ලෙවලින් මාව නිදහස් කරන්න යේසුස් මහන්සියගේ උපකාර ලැබෙන පිණිස උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන අපට වැරදි කරන අයට අපි මුළු සිතින්ම සමාව දෙන්නට ඕනේ ඒ නිසා ඔබේ මුළු සිතින්ම ඔබට වැරදි කළා වූ සෑම කෙනෙක්ට සමාව දෙන්න ඔබ දන්න දවසේ ඉඳලා ඔබේ ජීවිතේ නොයෙකුත් ආකාර කාරණාවලදී ඔබට සතුටුකම් කරලා තිබෙන සෑම දෙනාට මුළු සිතින්ම සමාව දෙන්න ඔබ සමාව දීලා ඔබේ ජීවිතේ යේසුස් මහන්සියට බාර දුන්නොත් මේ රාත්‍රියේ උන්වහන්සේ සැබවින් ඔබව නිදහස් කරලා උන්වහන්සේගේ ජයග්‍රහණයත් ආශිර්වාදයත් ඔබ මත තබන්නට යනවා සමහර විට අද දවසේ ඔබ මේ ස්ථානයේ මේට කලින් කවදාවත් මේ වගේ
රැස්වීමකට දේවමෙහෙකට සහභාගී වුණේ නැති කෙනෙක් වෙන්නට ඇති. සමහර විට ඔබ යේසුස් වහන්සේව බොහෝ කාලයක් තිස්සේ දැනගෙන සිටින කෙනෙක් වෙන්නට ඇති. ඔබ කවුරු වුණත් ඔබේ සිත යේසුස් වහන්සේට බාර දීලා උන්වහන්සේට කිව්වොත් යේසුණි මාට පිහිට වෙන්න කියලා උන්වහන්සේ උපකාර කරන්නට යනවා. හෙස්කියා රජතුමාට තිබුණේ ජීවිතයත් මරණයත් අතරේ ප්‍රශ්නයක්. නමුත් ඔහු කියනකොට ස්වාමිනී මං ඔබ වහන්සේගේ අසමෝය හරිව තිබුණ දේ කළා කියලා. දෙවියන් වහන්සේ ඔහුව පිළි අරගෙන ඔහුගේ ආඥාවට උත්තර දුන්නා. අපි මේ රාත්‍රියේදී අපේ හදවත් ඉරාගෙන පසුතැවිලි වෙලා කියද්දී යේසුණී ඔබ වහන්සේගේ ලෙවලින් මාව පවිත්‍ර කරන්න කියලා. උන්වහන්සේ අපව පවිත්‍ර කරලා බාරගෙන පිහිට වෙන්නට බලාගෙන සිටිනවා. එලිසා අපි සෑම දෙනාම අපේ දැස් පසාගෙන සිටිමින් අපේ හදවත් පිළියල කරගැනීමේ යාඥා කරමු. යේසුස් මහන්සේගේ ලෙවලින් ඔබව මුදා ගන්නට උන්වහන්සේ ජීවමානව සිටිනවා. එනිසා මුළු සිතින් කියන්නේ යේසුණී මට පිහිට වෙන්න කියලා. අතිශුද්ධ සර්ව බලධාරි ජීවමාන දෙවියන් වහන්සේ, යේසුස් මහන්සේගේ නාමයෙන් මේ ස්ථානයේ සිටින ඔබ වහන්සේගේ දූ දරුවන් සියල්ලන් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේට යාඥා කරනවා මේ රාත්‍රියේදී ඔබ වහන්සේගේ පාමුලට හැමෙත් ස්වාමිනී ඔබ වහන්සේට යාඥා කරන්නට, ඔබ වහන්සේගේ වචනය අසන්නට, ඔබ වහන්සේට නමස්කාර කරන්නට අපට දුන් අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමින් යාඥා කර සිටිනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ සදාකාල වචනය ඇසුවාව මේ සෑම දූ දරුවෙක් ඔබ වහන්සේ පාරගෙන ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන් සමග ඔවුන් තුල සිට ඔබ වහන්සේගේම කරුණාව ගැන දුන මැනව ඔවුන්ගේ කාරණාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් වුවමනාවට ඔබ වහන්සේ දන්නවා ස්වාමිනී. මේ ස්ථානයේ සිටින කිසිවෙක් නැවත හිස් පහරි ඩාන පිස ඔබ වහන්සේගේ ජීවමාන බලය ඔවුන් කෙරෙහි හැඹුව මැනව ස්වාමිනී දහයසිකා රජතුමාට පිළිතුරු දුන්නක් මෙන් මේ ස්ථානයේ සිටින සෑම කෙනෙකුට තමන්ගේ හදවත ඉරාගෙන පසුතැවිලි වෙලා ඔබ වහන්සේ වෙතට හැරෙන සියල්ලන්ට ස්වාමිනී ඔබ වහන්සේ පිහිට වෙලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳලා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරලා ඔබ වහන්සේ ජීවමාන බව ඔවුන්ට අත්දකින්නට සැලැස්සුව මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ස්වාමිනී මේ මුළු සෙනගට විරුද්ධව පාදා කරන දුසංකරණ සියලු අන්ධකාරේ පාදා විනාශ කරමින් සාතන්ගේ සියලු ක්‍රියා විනාශ කරමින් ස්වාමිනිය ඔබ වහන්සේගේ ජීවමාන බලය මේ සියල්ලන් මත දානය කළ මැනව අතිශුද්ධ දෙවි ස්වාමිනිය ඔබ වහන්සේට යාඥා කරනවා මේ ස්ථානයේ ස්නේක එක්කනාට ඔබ වහන්සේ අත ගැසුව මැනව ඉස සිට දෙපන්තුල දක්වා සියලු දුර්වලකම් රෝග යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් විනාශ කරලා යේසුස් වහන්සේගේ ලෙවල සුවයත් යේසුස් වහන්සේගේ ලෙවල ඵලයත් ස්වාමිනි මේ කිනෙක්කනා මත තඹමින් ඔවුන්ව නිදහස් කරමින් පිහිට වෙන්න කියලා ආදිනවා. ස්වාමිනී නොයෙකුත් ආකාරයේ මානසික පීඩනයට පත් වෙලා තිබෙන ප්‍රශ්න කරදර වලට මැදි වෙලා සිටින විසඳුමක් නැති කාරණාවල් වලට හසු වෙලා සිටින සියලු දෙනා ඔබ වහන්සේ නිදහස් කළ මැනව ස්වාමිනී ඔබ වහන්සේට යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ බලය කරුණුකටගෙන ඔවුන් සියල්ලන්ට අත ගැසුව මැනව ස්වාමිනී ඔබ වහන්සේට යාඥා කරනවා ආත්මිකව නිදහස් වෙන්නට බැරුව ස්වාමිනී නොයෙකුත් ආකාරයේ තීරණ අරගෙන ඔබ වහන්සේ තුල ඉදිරියට ගමන් කරනවා කියලා සිතුවා ස්වාමිනීක කරන්නට බැරුව පාපයට ගොදුරු වෙන ස්වාමිනී සෑම කෙනෙක්ව ඔබ වහන්සේ නිදහස් කළ මැනව සියලු ආත්මික දුර්වලකම් වලින් නිදහස් කරලා ඔබ වහන්සේගේ ශක්තිය දීලා ස්වාමිනී ඔබ වහන්සේ තුල ඉදිරියට ගමන් කරන්නට ඔබ වහන්සේම පිහිට වෙන්න කියලා ආදිනවා. ආත්මිකව ශාරීරිකව මානසිකව සියලු ද්‍රව්‍යමය දේවලින් ඔබ වහන්සේගේ සෙනගට ආශිර්වාද කරමින් ස්වාමිනී ඔබ වහන්සේ ජීවමාන බව ඔවුන්ගේ සියලු කාරණාවලදී ඔවුන් මුණ දෙන සියලු ප්‍රශ්නවලදී අත්දකින්නට ඔබ වහන්සේ පිහිට වෙන්න හෙස්කියා රජතුමාට ඔබ වහන්සේ ස්වාමිනී ජීවමාන බව ස්වාමිනී ඔහු මුණ දුන්න ප්‍රශ්නේදී අත්දකින්නට සැලස්වාක් මෙන් ඔබ වහන්සේ මෞම්කාර දෙවියන් වහන්සේ බව ස්වාමිනී අත්දකින්නට සැලස්වාක් මෙන් මේ සියල්ලන්ට ඔබ වහන්සේ ජීවමානව සිටින මෞම්කාර ගැලොම්කාර දෙවියන් වහන්සේ බව අත්දකින්නට ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න. දැන් සියල්ලන් ඔබ වහන්සේට බාර කරමින් යාඥා කර සිටිනවා. සෑම කෙනෙක් තුළ ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා දෙනවා. ඔබ වහන්සේගේ දාසය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරන අතර ස්වාමිනී තමත් ඔබ වහන්සේගේ බලෙන්ද ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ සෙනගට කතා කරමින් ඔබ වහන්සේගේ නාමයේ මහිමයට පත් කරගත මැනව සියලු ගෞරවය ඔබ වහන්සේට දෙමින් අපි එක් ඔබ වහන්සේට බාර වෙමින් යාඥා කර සිටිනවා යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් ආමෙන්. ස්වාමී යේසුස් වහන්සේ මේ රාත්‍රියේදී ඔබ සියල්ලන්ට අත ගැසලා ඔබ වහන්සේගේ උපකාරය ඔබ සමග තඹලා තිබෙනවා. ඒ නිසා හැම වෙලාවෙම දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඒ ඔබ වහන්සේගේ වචනයේ තිබෙන ආශිර්වාදය මත රැඳෙන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. අපි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පිළිගනිමු. දැන් අපගේ පිය උදේවයන් වහන්සේගේ ප්‍රේමයද
ස්වාමී යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මන වහන්සේගේ සමගිකම සහ සහභාගීත්වයද ස්වාමීනි ඔබට ප්‍රේම කරන සියලු දූ දරුවන් සමග දැනුත් මතු සදාකාලයෙන් සදාකාලයටත් වේවා ආමෙන් ඔබ සියලු දෙනාට දේව පිහිටයි